පසුගිය ජනාධිපති වරණයේදී අනුර දිසානායකට ඡන්දය දුන්න නොදුන්න සියලු දෙනාම අද එක තැනකට ඇවිත් එක්තරා සතුටකින් ඉන්නවා. අද පොදු ජනතාවත් අවංක නායකයොත් එක කඳවුරකට ගොනු වී ඉන්නවා. රට යහපත් නිවැරදි තැනකට ගමන් කරයි කියන විශ්වාසය සමස්ත පොදු ජනතාව තුළම තිබෙනවා. නමුත් හොරුන්ට තක්කඩියන්ට සහ දූෂිතයින්ට මේ ගමන පිළිබඳව විශාල භීතියක් හටගෙන තිබෙනවා. අවුරුදු 5ක් කොම තත්ත්වයෙන් හිටපු ගම්මන් පිළ අද උදේ තමන්ගේ පුස් වෙඩිල්ල පත්තු කළේ ඔය අතර. මේ පුස් වෙඩිල්ල පත්තු කළේ ගම්මන් පිළ වුණාට ඒ වෙඩිල්ල පිටිපස්සේ හිටියේ වෙන පිරිසක්. පුස් වෙඩිල්ල තියන්න තුවක්කුව දුන්නේ ටිරන් අලස්. පුස් වෙඩිල්ල දුන්නේ සාගල රත්නායක සහ සලේ. ඒ පිටුපසේ ඉඳගෙන පහසුකම් සැපයීම කළේ රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා. එහෙම කළේ ඇයි? පාස්කු ප්‍රහාර විමර්ශනයේ සහ තවත් විමර්ශන මේ රට තුල සිද්ධ කරමින් ශානි අබේසේකර සුවිශාල කාර්යභාරයක් ඉටු කළා. රවි සෙනවිරත්නත් ඒ වගේම කීර්තිමත් නිලධාරියෙක් විදියට වැඩ කළා. ඒ දෙන්නම රනිල් වික්‍රමසිංහගේත් ගෝඨාභය රාජපක්ෂගේත් පලි ගැනීමට ලක්ුණු දෙන්නේ. සාගල රත්නායකලව, ටිරන් අලස්ලව, රනිල් වික්‍රමසිංහලව, රවි විද්‍යාලංකාරලව රාජපක්ෂලාගේ බලයට මුදලට යටවෙද්දී ශානි සහ රවි දෙදෙනාම රාජපක්ෂලාගේ සහ වෙනත් කිසිවෙකුගේ බලයට සහ මුදලට යට කරගන්න පුළුවන් වුණේ නැහැ. අද වෙනකොට මේ හොරුන්ට, පාදඩේන්ට, දූෂිතයින්ට සහ තක්කඩියන්ට රටේ පාලකයාව නටවන්නත් බෑ. මේ විමර්ශන කටයුතු බාර දීලා තියෙන ශානි සහ රවි යන නිලධාරීන් නටවන්නත් ඔවුන්ට බෑ. පාස්කු විමර්ශන කටයුතු සහ වෙනත් විමර්ශන කටයුතු ආරම්භ කරන්නත් පෙර ආතුව අර දූෂිතයින් භීතියට පත් වෙලා තියෙනවා. භූමිතල් ගෑවුණු ගැරන්ඩියන් මෙන් පීඩාවට පත් වෙලා තියෙනවා. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කළ හැකි පහත්ම ක්‍රියාවන් සිදු කරමින් මේ රටේ විමර්ශන වලට බාධා පැමිණ වූ සහ සත්‍ය යටපත් කරන්නට තමන්ගේ කාලය වේලාව කැප කළ දූෂිතයින්ට මේ මොහොත තරම් පීඩාකාරී මොහොතක් තවත් නැහැ. තිරාන්ට නොනැවති මලපහ යාම, ගම්මන් පිළට නොනැවති මූත්‍රා යාම නිසා ප්‍රතිකාර ගන්නට සිදුව ඇත්තේ ඒ නිසා. ටිරන් අලස් ගෝඨාභය ආණ්ඩුවේ මෙන්ම රනිල්ගේ ආණ්ඩුවෙත් අමාත්‍ය දුහුර දැරුවා. සාගල රත්නායක ඒ ආණ්ඩුවල බලගත් චරිත විදියට හිටියා. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ අවසාන දින කිහිපය තුලදී රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර ජාතික ජනබල වේගයට එකතු වුණා. තමන් කළ විමර්ශන අවසන් කොට ඒවායේ විඳිතේන්ට සාධාරණ ඉෂ්ට කිරීමටත්, චූදිතේන්ට දඩුවම් කිරීමටත්, රටට තම වගකීම ඉටු කිරීමටත් පැවති ආණ්ඩුවෙන් හෝ පවතින ආණ්ඩුවෙන් නොහැකි බව එදා වටහාගත් විමර්ශන නිලධාරීන් දෙදෙනා මාලිමාව සමග එකතු වුණා. ඔවුන්ට අවශ්‍ය වූයේ දේශපාලනික පාවිච්චි වෙන්නට නොවේ, ඔවුන්ට අවශ්‍ය වූයේ රටට සාධාරණයක් ඉෂ්ට කරන්නට දූෂිත දේශපාලනයෙන් සහ පහත් ඩීල් වලින් සමන්විත වූ රනිල් සහ රාජපක්ෂ කඳවුරු වලින් ඔවුන්ට නිදහසේ මේ විමර්ශන සිදු කරන්නට නොහැකි බව ඒ දෙදෙනාම දැනගෙන හිටියා. නමුත් මේ සුවිශේෂී නිලධාරීන් දෙදෙනා ජාතික ජනබල වේගයේ කඳවුරට එකතු වීම ටිරාන්ට, සාගලට, රනිල්ට වගේම රාජපක්ෂලාටත් දරාගත නොහැකි පීඩාවක් බවට පත් වුණා. ඒකාන්ත වශයෙන්ම තම තමන්ගේ හිස් මතට මරාලය කඩාපාත් වෙන බව ඔවුන් දැනගෙන හිටියා. ඒ නිසා එම නිලධාරීන් දෙදෙනා නැවත තමන් වෙත නතු කරගන්නට ගත හැකි සියලු උත්සාහයන් ගත්තා. නමුත් මාලිමාව සහ අනුර දිසානායකගෙන් තොරව ඔවුන්ගේ විමර්ශන වලට සහයෝගයක් වෙන කිසිවෙකුගෙන් නොලැබෙන බව ශානිලා දැනගෙන හිටියා. හරියටම ජූනි 9 වෙනිදා ඒ නිලධාරීන් දෙදෙනා ජාතික ජනබල වේගයේ වේදිකාවට ගොඩ වීමෙන් හිස ගිනිගත් අර දූෂිත රැළ වහාම ඉන් දින 3කට පසු කමිටුවක් පත් කළා. යම් හේකින් ආණ්ඩුව පෙරදුනොත් Tamanට සිදුවන බිහිසුණු අනතුර පිළිබඳව රාජපක්ෂලා, වික්‍රමසිංහලා, ටිරාල්ලා සහ සාගලලා දැනගෙන හිටියා. පුහුල් හොරු කරෙන් දැනෙනවා වගේ දූෂිතයින්ගේ හැසිරීම එයින්ම ඔප්පුණා. අන්න ඒ නිසා ඔවුන් වහාම කමිටුවක් පත් කළා. ඒ ඔවුන්ගේ මතු අනාගතේ සුරක්ෂිත කර ගැනීමට මිස විඳිතයින්ට සහ රටට සාධාරණයක් ඉටු කිරීමට නොවේ. දූෂිතයින් සිටු පරිදිම ආණ්ඩුව පෙරළුණා. ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් බිහි වුණා. වැලේ වැල් නැතුව යන එනමන් නැතුව භීතියෙන් සිටින දූෂිත රළට Taman පිටුපස හඹා යන මහා භයානක අනතුරෙන් ගැලවෙන්නට පිදුරු ගස් හොයන්නට වුණා. ඒ වෙලේට හරියන සැප්තැම්බර් රාළ කෙනෙක් අහු වුණා. හැමදාම ජාතිවාදී විකුණගෙන කමින් තමන්ගේ පාදඩ දේශපාලන ක්‍රමය පවත්වාගෙන ගිය උදේ ගම්මන් පිළ නැමැති අවස්ථාවාදී ජඩේකු ඔවුන්ට මුණ ගැහුණා. තම දේශපාලන ජීවිතයේ පුරාම ජාතිවාදී ආගම්වාදී අන්තවාදී විකුණගෙන කමින් දේශපාලන එදා වේර හම්බ කරගත් ගම්මන් පිළ මෙදා පාස්කු ප්‍රහාරය කරේ තියාගත්තා. ගම්මන් පිළගේ ඉතිහාසයේ කුණු ගහඳ ගහන ඉතිහාසයක්. පච ෆැක්ටරි විදිමින් රටට විනයක් වූ ඔහු දලි බෞසරයක්. සුදු වස්ත්‍රයට මුවාවි, ආගමට ධර්මයට මුවාවි ඔහු තරම් පහත් පිළේ දේශපාලනිකයේ දුණු තවත් පුද්ගලෙක් සොයා ගැනීමට හැකිනම් ඒ විමල් වරක් මැතිවරණයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කුරුණෑගල ශාපි වෛද්‍යවරයාට එරෙහි දර්භාෂ යුද්ධයක් පිළිබඳව බිල් එක් මැවූ ගම්මන් පිළ තවත් වරක් ආණ්ඩුව මේ රටේ දරුවන්ට ලැප්ටොප් ලබා දීමට උත්සාහ කරන විට ලැප්ටොප් නිසා දරුවන් වඳ බවට පත්වෙනවායයි පච ඇද බෑ අවස්ථාවාදී ජඩේ
इतिहास पुराम इताम गोत्रिक पहाद देशपालने के इदुनु मेवन नरुमे निसा रटट सिदु अगतिय केलवराक नहें अद में क्रियात्मक वेमिन तिबेन्ने मेरटे जनतावट सत्य दनगणीमट तिबेन अयितियट एरेव गुडनगुनु बिहिसुनु कुमंत्रणयक ए कुमंत्रणे पिटुपस सिटिन्ने टिरान अल सागल रत्नायक रणिल विक्रमसिंह सले सह राजपक्षला बव रहसक नोवे तमंगे देशपालन बल तन्नाव बेनुवेन मेरटे जनतावगे जीवित समग सेल्लम करमिन नटन नाडगम दन्वत अवसन कल युतुय दम्मंपिल गेना पिटपते किसी तनक सलेगे नमवत नह එනිසා සත්‍ය යටපත් කිරීමට නොදී සත්‍ය හෙළිදරව් වන්නට ඉඩදීමත් බැටළු හම් පොරවාගෙන එන වෘකයින්ව හඳුනා ගැනීමත් කල යුතුයමයි අවංක විශිෂ්ට කීර්තිමත්ම නිලධාරීන් දෙදෙනෙකුට මඩගැසීමේ දුර්දාන්ත අරමුණ වහා ලත් තැනම ලොප්පට අවසන් කල යුතුයයි